බෞද්ධ භාවනා පිළිබඳ ඉතා වැදගත් රහසක් ඔබ සියලු දෙනා වෙතම පිළිදරව් කිරීමටයි මා අද දින බලාපොරොත්තු වන්නේ. මෙම අභ්‍යාසය කසින භාවනා අභ්‍යාසය. මෙම භාවනා අභ්‍යාසය කිරීමේදී පළමු කොටම කසින මණ්ඩලයක් අප විසින් සකස් කරගත යුතු වෙනවා. එම කසින මණ්ඩලය දැන් ඔබ වෙතම විසින් පෙන්වා සිටිනවා. මෙය තමයි කසින මණ්ඩලය. විචිත්‍ර වර්ණ කසින මණ්ඩලය. මෙම කසින මණ්ඩලය කකුසඳ කෝණාගමන යන බුදුරන් වහන්සේලා විසින් නිර්දේශ කරන ලද කසින මණ්ඩලය බව ඉහළ අධ්‍යාත්මික තලවල වෙසෙන අධ්‍යාත්මික නායකයන් විසින් මා වෙත සහ තවත් යෝගීක වෙත හෙළිදරව් කර තිබෙනවා. ඒ නිසා මෙම ඉතාම වැදගත් අභ්‍යාසය ප්‍රගුණ කර එයින් උපරිම ඵල ලබා ගන්නා ලෙස ඔබට මා ඇරයුම් කරනවා. පළමුව ඔබ විසින් සපයා ගත යුතුයි ඇඟල් 15 විස්කම්බය සහිත හරි හතරස් ලී කැබැල්ලක් හෝ දුඹුරු පැහැති කාඩ්බෝඩ් කැබැල්ලක්. ඊළඟට ඔබ විසින් කළ යුත්තේ රැල් 11ක විස්කම්බය ඇති වෘත්තයක් කඩදාසියක් හෝ රෙදි කැබැල්ලක් මත ඇඳ ගැනීමයි. එම වෘත්තය ඇතුළත නැවත ඇඟල් 8ක ඒක කේන්ද්‍රීය වෘත්තයක් නැවත ඇඟල් 5ක ඒක කේන්ද්‍රීය වෘත්තයක් ඔබ විසින් ඇඳගත යුතුයි. මෙහිදී ඔබ ඊළඟ පියවර ලෙස ඇඟල් 11ේ වෘත්තය කපා ඉවත් කරගන්න. ඉන් අනතුරුව ඇඟල් 5ේ කුඩා වෘත්තය කපා ඉවත් කරන්න. දැන් ඔබට සිදුරක් සහිත වෘත්තයක් ලැබෙනවා. ඔබ විසින් කළ යුත්තේ මේ සිදුර පිටුපසට ඉතාම පිරිසිදු කළු පැහැති රෙදි කැබැල්ලක් අලවා ගැනීමයි. මේ ආකාරයෙන් එකී කළු පැහැති රෙදි කැබැල් සහිත මේ විචිත්‍ර වර්ණ කසින මණ්ඩලය ඔබ විසින් මේ ආකාරයෙන් කාඩ්බෝඩ් කැබැල්ල මත නොයසෙන්න ලී කැබැල්ල මත අලවාගෙන මේ ආකාරයෙන් ආධාරකයක් සහිතව සකස් කළ ගත යුතුයි. මෙම කසින මණ්ඩලය ඔබ විසින් ඔබගේ හිසට අඩි 8ක් දුරින් එකෙලේ තබා ගත යුතුයි. ඔබගේ හිසට ඉදිරින් ආලෝකය නොපැමිණිය යුතුයි. ඔබට පිටිපසින් ආලෝකය පැමිණිය යුතුයි මේ කසින මණ්ඩලය වෙත. මේ ආකාරයෙන් ඔබ විසින් කසින මණ්ඩලය තබාගෙන ඒ දෙස බලාගෙන සිටින්න. මෙහිදී ඔබ විසින් ගාථාවන් වශයෙන් මන්ත්‍රයක් කිව යුතුයි. එය ඉතාම පැරණි බෞද්ධ මන්ත්‍රයක් ඕම් මණිපද්මේ හූම්. මේ මන්ත්‍රය කිව යුත්තේ මී මැස්සෙත් ගුමු ගුමු නාදය දෙන්නක්සේ නොයසේ නම් හස්තියකු කුංචනාද කරන්නක්සේ. ඔබ විසින් නියමානුකූලව මෙම මන්ත්‍රය ගායනා කරොත් ඔබගේ හිස් මුදුන දෙදරන්න පටන් ගන්නවා. දැන් ඔබ මේ ආකාරයෙන් කසින මණ්ඩලය අඩි 8ක් දුරින් තබා ඒ දෙස බලාගෙන මන්ත්‍රය මුමුණන්න. ඕම් මණි පද්මේ ඕම් මේ ආකාරයෙන් ඔබ විසින් මුමුණන අතර ඔබට මේ කසින මණ්ඩලයේ වටේ කළු පැහැති රවුම වටේ ආලෝක රටාවන් දැක ගන්න පුළුවන්. ඔබ කලබල විය යුතු නැහැ. ඔබට ඊළඟ පියවරේදී මේ කසින මණ්ඩලයේ මැද රවුම විචිත්‍ර වර්ණව දැකිය හැකි. මෙලෙස දැකින අතර ඔබ විසින් ඕම් මණි පද්මේ හූම් යන මන්ත්‍රය කියමින් කසින මණ්ඩලයේ දෙස බලාගෙන සිටිය යුතුයි. අවසාන වශයෙන් ඔබට තමන්ගේ සිත සමාධි මට්ටමක් කරා එළඹෙන බව දැනෙනවි. විශේෂයෙන්ම සිරුර පැද්දී ගොස් සමාධිගත වන ආකාරය දැනෙනවි. මේ අවස්ථාවේදී ඔබ විසින් කළ යුත්තේ දැස් පියා ගැනීමයි. දැස් පියාගෙන ඕම් මණි පද්මේ හූම් කියන විට ඔබට මේ කසින මණ්ඩල රූපයේ විචිත්‍ර වර්ණ සහිතව දැස් පියාගෙනම දැක ගන්න පුළුවන්. දැස් පියාගෙනම කසින මණ්ඩලය දකිමින් ඕම් මණි පද්මේ හූම් යන ගාථාව එක දිගට සජ්ජායනා කරන විට එක අවස්ථාවකදී ගාථාව නවතිනු ඇත. එම අවස්ථාවේ ඔබ ඊටාම ගැඹුරු සමාධි තලයක පසුවනු ඇත. මෙය බෞද්ධ භාවනාවේ අතිශය රහස් ආශ්චර්යමත් අභ්‍යාසයක්. ඔබ අභ්‍යාසය කර බලා ප්‍රතිඵල සනාථ කරගන්නවා.